එදා දවස කාටවත් අමතක කරන්න බැරි තරම්. මොකද අඳුරු මතකවල අදටත් ජීවත් වෙන මිනිස්සු අපේ සමාජයේ ඕන තරම් ඉන්නවා. තිලින වසර ගණනාවකට පසු අපෙන් සමුගත් ඇය නිසා පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ මතක අපට ආයේ තලුත් වෙනවා. අම්මේ ඔයා ජීවතුන් අතර සිටියා නම් අද මම ඔයාගෙන් ආශිර්වාද ලබාගෙන විභාගෙට යනවා නේදයි කියමින් කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා වසර පහක පමණ කාලයක් ප්‍රතිකාර ලැබමින් සිටියේදී පසුගිය 27 වෙනිදා මියගිය තිලින හර්ෂණීගේ වැඩිමහල් දියණිය ලයිරා ඇන්තනි නිවසේ තබා තිබූ මවගේ දේහයේ ඉදිරිපිට කඳුළු පිරි දෙනතින් බලා සිට එසේ පවසමින් පාසලේ වාර විභාගයට ඊයේ පිටත්ව ගියේ ගුරුවරියක් සමගිනි. තිලින හර්ෂණී ඇගේ මවත් දරුවන් තිදෙනාත් සමග 2019 අප්‍රේල් මස 21 වෙනි දින උදෑසන නිවසින් පිටව යන්නේ කටුවපිටිය සාන්ත සෙබස්තියන් දේවස්ථානයේ දේව මෙහෙයට සහභාගී වීමටයි. දේව මෙහෙය අවසන් වෙමින් තිබුණා. මාර්යාගේ බැල්ම කටුවපිටිය ගම්මානයම මළගියක් බවට පත් කරනු ඇතැයි ඔවුන් කිසි විටකත් දැන සිටියේ නැහැ. තිලින හර්ෂණී ඇගේ දරුපිටවුන් තිදෙනා තැන තැන වැටී සිටි අයුරු තිලිනාගේ මව දුටුවා. මවට පළමුව කළ හැකි වූයේ කෑමොර දීම පමණයි. ඒ වන විටත් තිලිනාගේ දෙවැනි දරුවා මෙලොව හැරගොස් හමාරයි. කටුවපිටිය බෝම්බ ප්‍රහාරයෙන් තුවාල ලබා දීර්ඝ කාලයක් රෝහල්ගතව සිට නිවසට පැමිණි අවසන් තැනැත්තිය වන්නේද තිලිනායි. ඒ වන විට පූර්ණ සුවය ලබා නැති තිලිනා නිවසේ විශේෂ කාමරයක පැය 24 පුරාවට හෙදි නිලධාරිනියකගේ සහාය ඇතිව කල්ගත කළා. මුළු කටුවපිටිය ග්‍රාමයට කළු වලාවක් ඇති කරමින් පසුගිය 27 වෙනි දින තිලින හර්ෂණී නැමැති තිදරු මව සදාටම දෙනෙත් පියා ගත්තා. ඒ බෝම්බ ප්‍රහාරයෙන් වසර 5කට පසුවයි.